අද මම යනවා හම්බෙගමුවේ. වසන්ත අයියාගේ හේනට යන්න. වසන්ත අයියා හේනේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්න ඕන නිසා හම්බෙගමුව යන්න පිටත් වුණා. දැන් මම ඉන්නේ හම්බෙගමුව පාරේ මීගස් රැව නිකවැව කියන හරියේ. ඉතින් ඔයගොල්ලෝ පේනවනේ බලංගොඩ පැත්තේ ඔය එරියා එකේ තියෙන කඳු සේරම මේ පැත්තට බලා ගන්න පුළුවන්. මේ පේන්නේ මෙතන මේ තියෙන කොයිතෙන් කරන්න ගන්නපු ඉඩමක් කරන්ට් රට දාලා දිගටම පරිස්සම් කරගන්නවා. අලි කලබල වැඩි මේ පැත්ත. ඉතින් රෑ වෙනකොට අලි බහිනවා. ඔහොම තමයි. ඉතින් වසන්ත අයියයි හේනට යන්න ගොඩක් දුර යන්න ඕන. මං ගෙදර ඉඳන් කිලෝමීටර 35ක් 40ක් විතර දුරයි වසන්ත අයියලා ගෙදරයි මගේ ගෙදරයි. ඉතින් පිටත් වෙලා ඉන්නේ. අදත් හොඳ වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අද ෆිෂින් වීඩියෝ යන්නම් දෙන්න අමාරුයි. වසන්ත අයියයි හේනේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. වසන්ත අයියා හේන මේ දවස්වල වැඩ ටිකක් කරගෙන යන ගමන් තියෙන්නේ. අර ගොඩක් අය කතා කරලත් අහනවා. වසන්ත අයියත් කතා කරනවා, මටත් කතා කරනවා වසන්ත අයියයි ප්ලේස් එකට එන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලොන්ට එන්න පහසුකමක් තිබ්බේ නැහැ පළවෙනි මේ පහුගිය දවස් ටිකේ. ඒක නිසා ඉතින් යන ගමන් මට හිතුණා මේ පොඩි වීඩියෝ එකක් දාන්න, මේ පැත්තේ කොහොමද කියලා පෙන්නන්න. මේ යන පාර මාර ලස්සනයි. ඉතින් ඔය ඈතින් පේන කඳු ටික පේන්නේ බලංගොඩ සයිඩ් එක. බලංගොඩ හපුතලේ වැල්ලවාය ඒ පැත්ත තමයි ඔය දිගටම පේන්නේ. කියපු විදිහටම වසන්ත අයියා හේනට ආවා. එනකොට වසන්ත අයියා වැඩ මේ වෙලාවේ මේ දවස්වල මේ වසන්ත අයියා හේන අලුත් වැඩියා කරගෙන යන ගමන් ඒ වෙනුවෙන් ලොකු වෙහෙස මහන්සියක් වෙන ගමන් තියෙන්නේ වසන්ත අයියා. ගොඩක් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් වෙනද වීඩියෝ වල දකින්න වගේ නෙමෙයි අද මේ වසන්ත අයියේ. ඔව් ඔව්. ඉතින් ඔය ඉන්නේ පරි මහන්සි. ඉතින් මොකද දැන් කියන්න ලැජ්ජයි නේද වන්නේ. ඔව් දැන් ඔය අපි අලුතින් තැනක් හදලා තියෙනවා වසන්ත අයියා නේ. අලුතෙන් තැන නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් එතන මේ තව සෑහෙන වැඩ කොටසක් තියෙනවා කරන්න. තව මේ කෝටු බඳින්න ඕනේ, ඊට පස්සේ මැටි ගහන්න ඕනේ, මැහි හදන්න ඕනේ, ආපහු දෙමටිය ගහලා ක්ලියර් කරන්න ඕනේ, වාඩියේ බිම හදන්න ඕනේ. ඉතින් ඔයගේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මේ ටික හිමීට මේ කරගෙන යන ගමන් ඉතින් විවිධ බාධක මැද්ද ඉතින් මේ ටික කරගෙන යන ගමන් මේ ඉන්නේ මේ. ඉතින් මේ ටික කල්ලි වෙලා ඉතින් ප්‍රේක්ෂක ඔබට මේ එන්න කැමති කට්ටියට ඉතින් අපි හොඳ වීඩියෝ එකක් ඊට පස්සේ දානවා. එදාට මේ බලන්න දැනට ඉතින් මේ ගොවිතැන් කටයුතු කරන්න දැන් මේ හේන් එහෙම සුද්ධ කරන ගමන් ඉන්නේ. ඉතින් ඒවත් වෙන්න ඕනි මේ එක්කම, නැත්තම් ගොවිතැන් කරන්න සුද්ධ කරගන්න බැරි වෙනවා. ඉතින් ඔන්නෝම තමයි ඉතින් මේ වැඩේ වෙන්නේ. ඉතින් අයිලන්ඩ් ෆිෂින් මේ බලන ඔයාලට පොඩි වීඩියෝ කැල්ලක් දෙන්න හිතුවේ. මෙන්න මෙහෙමයි මේ වසන්ත අයියා නැත්තම් නිහඬවම ඉන්නෝ කියලා හිතනවනේ. නෑ නිහඬව ඉන්නෝ නෙමෙයි මේ. ඉතින් මේ වැඩක් කරගෙන යන ගමන් ඉන්නේ. ඒ වැඩේ හොඳ තත්ත්වයට කරගෙන ඉතින් දෙන්නේ කියලා මේ
වලට වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දුන්නම ෂා බලන්න. අලුතින්ම ලොකු ප්‍රමාණයක් ඕගොල්ලෝ 10 20 30 දෙනෙක් ආවත් දෙන්න පුළුවන් පහසුකම් තියෙන විදියට අලුතින් තැනක් වසන්තය නිර්මාණය කරලා තියෙනවා. මේකේ වටේ මැටි ගහලා නේ වසන්තය එහෙම හිතාගෙන ඉන්නේ වසන්තය. ඉතින් මාර සතුටුයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා වසන්තය නේ. ඔව්. කට්ටිය හිතාවේ මේක දැක්කට පස්සේ ඔන්න මේ ගේම ගහලා තියෙනවා මේ කැලේට මෙහෙමයි කියලා එහෙම නෙවෙයි. මේ ඔක්කොම මේ තියෙන්නේ මේ මැරිච්චලී තමයි. මැරිච්චලී හොය හොය තමයි මම මේ සීලුම දෙ කරේ. අමුලි මේවට මේ පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔන්නෝ තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් ඔයාලා දිගටම අයිලන් ෆිෂින් එක රැඳී ඉන්න කියලා නැවතත් ආරාධනය කරන ගමන් අපිව අමතන සීලුම දෙනා ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් අන් අයරෙන් සහයෝගය දෙන හිතවත්තුත් ඉන්නෝ. එතුමාලටත් ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් අපි මේ වැඩේ ඉස්සරහට එන කරගෙන යනවා. ජය වේවා හොඳයි. හරි ඉතින් ওই විදියට වැඩ කරගෙන යන ගමන් දැන් අලුතෙන් මේ හදාපු මේ වාඩියට මේ පැත්තට පොඩි ස්තූපු කෑල්ලක් වගේ ගන්න වැරන්ට් එකක් වගේ ගන්න හදන්නේ වසන්තයි. ඒකට තමයි ඔය දැන් ওই පළවෙනි කණුව එතන තියලා තියෙන්නේ වසන්තයි. ඔව් මල්ලී. මේ ඉතින් ওই විදියට තමයි දැන් වසන්තයි ඇහිනේ තත්ති තියෙන්නේ. උඩ වාඩියත් ඕකේ. උඩ වාඩිය කිසි ගැටලුවක් නැහැ. උඩ වාඩිය ඕගොල්ලන්ට ඉන්න පුළුවන්. මේක තමයි කැම කාමරේ. ඔව් අලුතෙන් හදපු මේ ඔබතමයි නේ අයියේ. ඔව් කැම කාමරේ මේ ඇබැති තියෙන බෙඩ්රූම් එක මුදිය ගන්න කාමරේ. ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන ඕන කෙනෙකුට බය නැතුව ඇවිල්ලා ඉන්න පුළුවන් විදියට ඒ ප්‍රමාණයට හදලා තියෙනවා. 30 40ක් ආවත් ඉන්න පුළුවන් විදියට ඉඩ තියෙනවා. ඒක තමයි වටින්නේ ගොඩක් වෙලාවට එහෙම එන ඕනේ. 30ක් 31ක් දිග අඩි 31ක් දිග අඩි 18ක් පළල. අඩි 18ක් පළල. ඔව්. වසන්තය හේනේ පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටික කරා. ඉතින් දැන් අපි යන්නේ හේනෙන්. ඔයගොල්ලන්ට පේනවනේ වසන්තය ප්ලේස් එක මේ වෙනකොට කොහොමද තියෙන්නේ කියලා. වැස්ස තිබුණ මේ දවස් ටිකේ ඉතින් හොඳට තනකොළ වැවිලා කොළ පාටර දැන් පරිසරය මාර ලස්සනයි. වසන්තය හේනේ ඉතින් වෙනතරත් වැඩිය සුපිරි. දැන් ඔයගොල්ලන්ට පසුබිමින් පේනවනේ හදාගෙන එන වසන්තයගේ අලුත්ම වාඩිය. ඔයගොල්ලන්ට ආව ඉතින් මේකේ ෆන්ක්ෂන් එකක් දාලා යන්න පුළුවන් හම්බෙගමුවේ. ඉතින් වසන්තය අපි අද පොඩි වීඩියෝ එකක් දෙන්න කල්පනා කරේනේ. පොඩි වීඩියෝ එකක් දුන්නේ මල්ලී මහා ලොකු එකක් නෙමෙයි. මේ ඉතින් මේ වෙලාවේ මේ හැම හැම සුද්ධ කළා. දැන් ඉතින් ඉස්සරහට මේ ගොවිතැන් වලට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ වෙන ගමන් තමයි ඉතින් මේ වැඩේ මේ දුවන්නේ. ඉතින් මේක ඉතින් කොහොම හරි සාර්ථක කරගෙන ඉදිරියේදී හොඳ පැත්තක් ඔයාලට පෙන්වන්න දෙන්න මම ඉතින් මේ බලාපොරොත්තු වෙනවා. අපි දැන් මේ වැවේ තත්ත්වෙත් පොඩ්ඩක් බලමු. ඉස්සරහට ගිහිල්ලා එන ඉස්සරහදී හම්බෙමු. ප්‍රියම්මල් එන. හරි. එනෝනේ. මේ සුද්ධ කරලා තියෙන මේ ටික ඊළඟට වසන්ත අයියා ඔය කුරක්කන් බඩේ ඉරුඟු කජු වණම් මණන් හැම භෝගයක්ම මේකේ ඉඳන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්සරහට තව සතියකින් දෙකකින් වගේ මේ වැඩ පටන් ගන්නවා. හේන් ගොවිතැනේ වෙන දේ හැමදේම ඔයගොල්ලන්ට අයිලන් ෆිෂින් එක එකතු වෙලා හිටියොත් දෙන්න බලාපොරොත්තු වෙනවා වසන්ත අයියා වාඩියේ. දැන් නම් වැව හොඳටම ඉඳිලා තියෙන්නේ. ඔන්න ඕක තමයි වැවේ තත්ත්වය නේ අයියේ. ඔව් ඉතින් ඔය පේනවනේ. ඉතින් මල්ලි මේ වැවේ තත්ත්වය ඔන්න ඕක. ඉතින් මෙහෙට වැහි වැස්සට මේ වතුර ගලාගෙන ඉන්න වැස්සේ නැහැ. ඉතින් ඒක නිසා මේ වැව් පොකුණු ඉතින් හිඳිලා තියෙන්නේ. හම්බගම ප්‍රධාන වැවෙත් ඇත්තනම ගොඩක් වතුර අඩුයි. ඒකට අර වේලිය ප්‍රොජෙක්ට් එක හරහා මේ වතුර එන නිසා මේ පහුගිය දවස්වල වතුර වැඩි දෙකමාරක් තුනක් වගේ එව්වා. ඒකෙන් කොහොම හරි හම්බගම වැව පොඩ්ඩක් රැකුණා. නැත්තම් දීවර පැලන්තියම අනාථ වෙන ලයින් එකකට තමයි සාඩින්ගෙන් වෙන්නේ. ඉන්න මෙතනත් මේ දෙයිනේ කියලා දැන් මේ දප්පුල ගොවි සංවිධානයේ කට්ටිය මේ ස්පීඩ් එක එහෙම පොඩ්ඩක් උස්සලා
මේ තව තව ඉතින් ඒ ගොවි මහතුරුත් මේක මේ වැඩ කරනවා. ඉතින් ඒ වැඩ දෙයින කියලා සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිගින් දිගටම ඉතින් ගමට හොඳ කලක් උදා වේවා කියලා තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අයිලන්ඩ් ෆිෂින් බලන ඉත හොඳ පිරිසක් ඉන්න ඔය ඒ පිරිසටත් අපිව විශ්වාස නොකරන පිරිසටත් මම කියන්නේ මේක කිය යුතුයි. අපිව අවිශ්වාස කරන්න දේවල් අපි කරන්නේ නැහැ. අපි විශ්වාසනීය වැඩ පමණයි අපි අපේ දෛවය අපි කරන්නේ. අපි එහෙම කෙනෙක් රවට්ටන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා මේ ඒක ඇත්තටම තේරුම් ගන්න හිතවතුනි. කොහොමත් ඉතින් යමක් කරන්න ගියාට පස්සේ ඉන්නවනේ ඉතින් හොඳ නරක දෙකනේ මේකේ ලොව පවතින තුරාම ඒක තියෙනවා හොඳ නරක දෙක. ඔය 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 හොඳ සහ නරක අතර තමයි මේ මිරිස් සමාජයේ දෝලණය වෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් කියන්නේ බුදුදහමත් එක්ක ජීවත් වෙන්න කෙනෙක් අවිශ්වාස කරන්න තරම් හේතුකාරණා නැතුව අවිශ්වාස කරන්න එපා. අවිශ්වාස කරන හේතුකාරණා තියෙනවා නම් එන්න මාව මුණ ගැහෙන්න. මං ඒ සැබෑ සත්‍යය මම වටහලා දෙන්නම්. එහෙම අපි කවදාකවත් දැන් අපි මේ දැලකින් මාළුවෙක් පන්නගෙන ගෙනල්ලා මේ ගොට්ටකට දාලා ගෙනල්ලා පෙන්නන තරම් අවස්ථාවක් නැහැ. අපිට එහෙම අල්ලන්න පුළුවන්. තව ඔය අතරට ඔය කමෙන්ට් දාන කට්ටිය ඉන්නව මම දැකලා තියෙනවා. නෑ එහෙම බැරි නෑ එහෙම මාළු අල්ලන්න පුළුවන් කියලා. ඒ ඇත්තටම පුළුවන්. ඒ පුළුවන් දේ තමයි අපි කරේ. මේ අර UB channel එකේ ඒ නෝනත් ඇවිල්ලා ඒ නෝනත් අපිත් එක්ක ඔරුවේ ගිහිල්ලා ඒ මාළු වලන බලාගෙන හිටියා. එහෙමනම් එයාටත් එහෙම හිතෙන්න තිබුණා. නෑ එහෙම ඒ වෙලාවෙත් බොරුවක් කරන ඕනෙ එයාට පේනෝනේ. ඔව් එයාට පේනෝනේ. ඉතින් ඕක තමයි සැබෑ සත්‍ය. මේ ඔය සත්‍ය වටහා ගන්න බැරි පිරිසට ඉතින් කියන්නේ මහතුරුනේ එහෙම සැක් කරන්න එපා කවුරුවක් ගන්න. සැබෑ සත්‍යයක් අපි ලොවට දෙන්නේ ඒක අපි කරන නිසා. ඔව් අපි නොකරන දෙයක් අපි මේ නිකන් බෝලයක් සමාජයට උදාහරින්නේ නැහැ. හොඳයි. ඒ වගේම මේ අයිලන්ඩ් ෆිෂින් බලන ඔයාලට සියලුම දෙනාට එනම් ජය වේවා. අදට මේ පොඩි වීඩියෝ කෑල්ලෙන් අපි සමු ගන්නවා. මේ ඔව් හොඳේ. අපි දෙන්න අද මේ ඉන්නේ මගේ පුතාගේ මේ දරුවා. මේ ඉතින් එයත් එක්ක මේ හේනිදල යන ගමන් බයි කියන්න. ඊට පස්සේ මේ ඉතින් අදට අපි දෙන්න වීඩියෝ එක නිමා කරනවා. ඉතින් අයිලන්ඩ් ෆිෂින් බලන හැමෝටම සදා ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. මේ එන්න ඉතින් සැකසංකා දුර කරගන්න වසන්ත අයියත් එක්ක ඒ මාළු සබ්ජෙක්ට් එක සම්බන්ධව එහෙම සැකේ තියෙන කට්ටිය අගෝස්තු මාසෙට තමයි සාමාන්‍යයෙන් අගෝස්තු කාලේ තමයි ඔය වැව් පොඩ්ඩක් වතුර අඩුණාට පස්සේ තමයි ඒක කරන්න පුළුවන්. ඒ කාලෙට පමණයි ඔය සිස්ටම් එකට මාළු අල්ලන්න පුළුවන් අගෝස්තු කාලෙට පමණයි. අගෝස්තු කාලෙට එන්න අපි ඒ දැලක් රවුම් කරගන්නවා කොහොමත්. මොකද අපිට නිශ්චිත වටපිටාවක් තියෙනපයි ඒක ඇතුලේ ගැවසීමට. ඒක එතකොට අපි අර ඒක දඟලනකොට දැලටත් ගිහිල්ලා මාළු වදිනවා. ඒක බලාපොරොත්තුවත් එක්ක තමයි එහෙම දැලකුත් ඒ රවුම් කරගෙන එහෙම කරන්නේ. නැතුව නිකන් වලල් අරගෙන මේ ගමේ කට්ටිය බහලා ඉතින් හොද්දල්ල ගන්නවා එහෙමත් තියෙනවා. ඉතින් අපි ඒව මේ වීඩියෝ වලින් මේ උදාහරණ ගියේ නැහැ. මොකද ඒ කට්ටිය ලයිසන් හරේ මේ නැහැ. ඉතින් අනවසරේ මාළු හොද්දක් අල්ල ගන්න ඉතින් වැවට බැස්සට පස්සේ ඉතින් මේ අපි ඉතින් අර එහෙම දේවල් වලට අර පොඩ්ඩක් ඉතින් ඉඩහසට දීලා තියෙනවා. සමහරක් වෙලාවල් වලට ජීවන අමාත්‍යාංශයෙන් මනලා ඒ කට්ටිය අල්ලගෙන ගිහපු වෙලාවල් තියෙනවා. ඒක නිසා මේ එහෙම අසත්‍යයක් නෙමෙයි සත්‍යයක්මයි දෙන්නේ. අයිලන්ඩ් ෆිෂින් කියන්නේ සත්‍යයක්. සැබෑම සත්‍යයක්. අපි කවදාකවත් බොරු දේවල් සමාජයට උදාහරින්නේ නැහැ. අවංක වචන අවංක අදහස් සමග අවංක වටපිටාවක් එක්ක තමයි මේ ගණදෙනුව කරන්නේ. ඉතින් එහෙනම් අදට සමු ගන්නවා. ඔව් අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔගොල්ලෝ බැලුවා වසන්ත අයියා ප්ලේස් එකේ. අද ඉතින් අපි පොඩි වීඩියෝ කෑලි ටිකක් තමයි එතනනම් වීඩියෝ කරගත්තේ. වසන්ත අයියා ප්ලේස් එක නිර්මාණය වෙන ගමන් වාඩියට ඇවිල්ලා ඉතින් ඕගොල්ලොන්ට කාලා බීලා යන්න පුළුවන් ඉදිරියට. ඒ තත්ත්වය හදනෝ ඉදිරියට මේ වැවේ වතුරත් පිරේ. එතකොට ඔරුවෙන් වුණත් ගමන් කරන්න පුළුවන් ඕගොල්ලෝ බලාපොරොත්තු වුණු විදියට කලින් වීඩියෝ වල. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඉතින් ෂෙයා කරන්න. අපි ගිහිල්ලා එන්නම් ජය වේවා කියලා කියනවා හැමෝටම. නියසන්තයි අයිලන්ඩ් ෆිෂින් බලන ප්‍රේක්ෂක හිතවතුන්ට කියන්නේ අපිව දැන් කොටසක් නිකන් ඇතැල්ල වගේ යනවා. ඒ කියන්නේ අපිව අවිශ්වාස කරන මට්ටමටපත් වෙලාද කියන්න මම දන්නේ.
නැවතත් කියන්නේ විශ්වාසනීය සේවාවක් තමයි අපි ඔයාලට සපයන්නේ. ඒ සේවාව හරහා අවිශ්වාසවන්තකම මුදා හරින්න විශ්වාසවන්තකමින් අපහ ගොනු වෙන්න කියලා ආයතන කරන ගමන් එහෙනම් ඉතින් අද දවසට ඔබ අයින් ප්‍රසන් බාන සියලුම දෙනාට ජයම් ජය වේවා කියලා විදේශීය හිතවතුන්ටත් ජයම් ජය වේවා. All country people, very good, bye. Usar nai, see you tomorrow.